අයිබෝබන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත සවස 6 කෙටි ප්‍රවෘත්ති විකාශය සමගයි ඔබ මේ එක්වන්නේ මම කවිඳු විජේවර්ධන ප්‍රථමයෙන් සිරස්තල දරුවන්ට කොවිඩ් එන්නත ලබා දීම අධිර තුනකින් පාසල් විවෘත කිරීමත් අධිර කිහිපයක් යටතේ රාජ්‍ය ඇමති චොන්න ජයසුමන කියයි දරුවන්ගේ එන්නත් කරණය පිළිබඳව වාර්තාව ජනපති කාර්යසාධක බලකායට ලබන සිකුරාදා නිදන්ගත රෝග ඇති දරුවන්ට ෆයිස එන්නත දීමට සියල්ල සූදානම් කොවිඩ් නීතිවලට එරෙහිව රටවල් කිහිපයක ජනතාව වීදි බසී නොවැම්බරේ පාසල් අරින්න පියල් නිශාන්ත සූදානම් පාසල් අරින්න පෙර වැටුප් ගැටලුව විසඳන්න ජෝසප් ස්ටාලින් කියයි පසුගිය කාලයේ පාලකීන්ට මූල්‍ය විනයක් තිබුණේ නැති බව හිටපු ජනපති මෛත්‍රී කියයි රජය කොවිඩ් වලට මුවා වී ජාතික සම්පත් විකුණන බව අනුර කුමාර කියයි එක වේලක්වත් කන්නේ නැති මිනිස්සු ගැන සජිත් කියයි අගමැති මහින්ද රාජපක්ෂ අද ජීවිස්ස ඇමතීමට නියමිතයි විදේශ මත්පැන් මිලත් ඉහළට බස්වලට විතරක් පනව ඇති සංචරණ සීමා ගැන ගැමුණු කියයි විදේශ රැකියාවලට යන අයගේ ගැටලුව වහා විසඳන්න යයි බැසිල්ගෙන් උපදෙස් දේශීය පුවත් වෙතයි දැන් අවධානය පාසල් නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් වන මාර්ගෝපදේශ මාලාව ලබන සිකුරාදා ජනාධිපති කාර්යසාධක බලකායට බහර දෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කරනවා පාසල් නැවත විවෘත කිරීම අධිර කිහිපයක් යටතේ ක්‍රියාත්මක කරන බවයි රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසන්නේ ලබන නොවැම්බර් මාසයේ සිට පාසල් යළි විවෘත කිරීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසනවා පාසල් ආරම්භ කිරීමට අවශ්‍ය නම් ඊට පෙර සිය වැටුප් ගැටලුව විසඳන ලෙස ලංකා ගුරු සංගමේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසනවා ඉතා ඉක්මනින් නැවත පාසල් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය කරන මාර්ගෝපදේශ සකස් කිරීම මේ යටතේ අනිවාර්යෙන් පාසල් ගුරුවරුන් ඒ වගේම පාසල්වල ආපනශාලා කටයුතු කරන අය ඒ වගේම පාසල් දරුවන්ගේ ප්‍රවාහන කටයුතු කරන සේවකයින් මේ සියලු දෙනා ඉතා ඉක්මනින් එන්නත් කරණය කිරීම සඳහා වැඩපිළිවෙලක් යොදන්නට සූදානම් වෙලා තියෙනවා බොහෝ විට හෙට දිනය වන විට ඒ සඳහා ඍජු දුරකථන අංකයක් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි පාසල් දරුවන් එන්නත් කරණය සම්බන්ධයෙන් තාක්ෂණික තීරණයක් ගත යුතුව තිබෙනවා ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරු මහාචාර්යවරු ගණනාවක් මේ සඳහා දැනට අධ්‍යයනය කරමින් ඉන්නවා කොහොම වුණත් වයස 15ට වැඩි දරුවන්ට සහ පාසල් නැවත ආරම්භ කිරීම සඳහා අවශ්‍ය මාර්ගෝපදේශ ලබන සිකුරාදා වෙන විට 17 වෙනිදා වන විට ජනාධිපති කාර්යසාධක බලකාය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි ජනාධිපතිතුමා උපදෙස් දුන්නා හැකි ඉක්මනින් පාසල් විවෘත කිරීම සඳහා අවශ්‍ය වන නිර්දේශ ලබා දෙන්න කියලා ඒ සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවක් මේ වෙනකොටත් මූලික වශයෙන් වාර්තාව සකස් කරලා තිනෝ ඒ අනුව ඉදිරියේදී ක්‍රමානුකූලව පාසල් විවෘත කරන්න කටයුතු කරන්නයි බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම මේ වෙනකොට ගුරුවරු එන්නත් කරණයට ලක් කරලා තියෙනවා සෑහෙන ප්‍රමාණයක් ඒ වගේම පාසල්වල අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ එන්නත් කරණයට ලක් කරලා තියෙනවා එතකොට මේ පාසල් හා ගැටෙන අනෙකුත් කණ්ඩායම් විශේෂයෙන්ම ආපන ශාලාවල වැඩ කරන අය මුරකරුවන් සහ අනෙකුත් ඒ කණ්ඩායම් සියලු දෙනාටත් එන්නත් ලබාගෙන නැත්නම් එන්නත් ලබා දෙන්න අවශ්‍ය පියවර ගන්නවා ළමයි 100ට අඩු ග්‍රාමීය ප්‍රදේශවල තියෙන පාසල් මුලින් ආරම්භ කරන්න තමයි අවධානය යොමු කරලා තියෙන්නේ මොකද පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන්නේ නැතුව තමයි ගොඩක් මේ පාසල් පවත්වාගෙන යන්නේ ඒ ළමුන් පැමිණෙන්නේ මේ අතර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා ප්‍රකාශ කළේ එළඹෙන නොවැම්බර් මාසයේදී පාසල් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවයි අපි බලාපොරොත්තු වෙනවා නොවැම්බර් මාසයේ වෙනකොට පාසල් ආරම්භ කරන්නට අවශ්‍ය කරන කටයුතු සිදු කරන්න කෙසේ නමුත් ඊට ප්‍රථම කළ යුතු බොහෝ කාරණා කීපයක් තියෙනවා එහිදී අපි විශේෂයෙන්ම ප්‍රාථමික පාසල් සහ විශේෂයෙන්ම ග්‍රාමීය පාසල් පිළිබඳව තමයි ප්‍රමුඛත්වය ලබා දෙන්නට තීරණය කරලා තියෙන්නේ. ඒ වගේම තමයි විශේෂයෙන් මේ දරුවන්ට කුමන එන්නතද ලබා දෙන්නේ කියන එක පිළිබඳව මම හිතන්නේ විශේෂඥ කමිටුව විසින් තීරණය කළ යුතු දෙයක්. ඒ පිළිබඳවත් වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ.
ආණ්ඩුව මේ මොහොතේ කරන්නේ මොකද්ද? පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් පටන් ගන්න තියෙනවා. අපි දැක්ක රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු සංවිධාන විශාල උනන්දුවකින් මේ පාසල් ආරම්භ කිරීම පිළිබඳ සාකච්ඡාවේ ඉන්නවා. එතකොට දැන් පාසල් ආරම්භ කළාම පාසල තුල පාසලේ ක්‍රියාත්මක වෙන්නේ කවුද? ගුරු සහ විදුහල්පතිවරු. එතකොට දැන් ගුරු සහ විදුහල්පතිවරු පාසල තුල ක්‍රියාත්මක වීමට නම් පාසල් පද්ධතිය මේ වෙනකොට ගුරු සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් අරගලයක් තියෙනවා නම් කරන්න ඕනේ මොකද්ද? පාසල් ආරම්භ කිරීමට පෙර මේ අරගලය අවසන් කිරීම. ඉතින් ඒ සඳහා රජයට සූදානමක් නැත්නම් මේක තවදුරටත් ඉස්සරහට යන්න පුළුවන් කියන කාරණාව තමයි අපිට කියන්න තියෙන්නේ. පියවර තුනක් යටතේ වයස අවුරුදු 12ට වැඩි දරුවන්ට කොවිඩ් මරුදන එන්නත ලබා දීමට රජය සූදානම් වනවා. එහි පළමු අදියර යටතේ නිදන්ගත රෝග ඇති දරුවන්ට ෆයිසර් එන්නත ලබා දීමටයි සැලසුම් කර ඇත්තේ. මේ මස 21 වනදා සිට එන්නත්කරණය ආරම්භ කළ හැකි බව ළමා රෝග විශේෂඥවරුන්ගේ විද්‍යායතනයද අද නිවේදනය කර තිබෙනවා. මේ අතර රත්නපුර මල්වල ප්‍රදේශයේ නිවසක වයස අවුරුදු 5ක දරුවෙකු කොවිඩ් ආසාදනය වීමෙන් මියගොස් ඇති බවයි වාර්තා වන්නේ. දැන් කොවිඩ් පිළිබඳ සවිස්තර වාර්තාව. වයස අවුරුදු 12ට වැඩි ළමුන් සඳහා කොවිඩ් එන්නත ලබා දීමට සෞඛ්‍ය අංශ තීරණය කර තිබෙනවා. එය අදියර 3ක් යටතේ ක්‍රියාත්මකයි. පළමු පියවර යටතේ නිදන්ගත රෝග සහිත දරුවන්ට ෆයිසර් එන්නත ලබා දීමටයි සැලසුම් කර ඇත්තේ. ඒ අනුව එළඹෙන 21 වනදා සිට ෆයිසර් එන්නත දරුවන්ට ලබා දීම ආරම්භ වනු ඇති. තවත් ෆයිසර් මාත්‍රා ලක්ෂ 40ක් ලබන මස ශ්‍රී ලංකාවට ලැබෙන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කරනවා. ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 4ක් ලක්ෂ 40ක් ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකාවට ලැබෙන්නේ නියමිතයි. එම එන්නතුත් සුදුසු විදිහට පාසල් ළමුන් සඳහා යොදා ගන්න අපි නිර්දේශ බලාපොරොත්තුෙන් සිටිනවා. ඒත් එක්කම මේ වෙනකොටත් අපට නිර්දේශ ලැබිලා තියෙනවා විශේෂ අවශ්‍යතා තියෙන ඒ වගේම සංජානනීය ආවද්දා තියෙන දරුවන්ව එන්නත්කරණයට ලක් කරන්න පුළුවන් කියලා. උන් සඳහා ෆයිසර් එන්නත ලබන සතියේ සිට ලබා දෙන්න අප කටයුතු යොදලා තියෙනවා. ගෙවුණු සතිය හා සැලකීමේදී ආසියාව තුළ කොවිඩ් ආසාදිතයින්ගේ සහ මරණ සංඛ්‍යාවේ අඩුවක් දක්නට ලැබෙන බව වාර්තා වනවා. ආසියාවේ ආසාදිතයින් 12%කින් අඩු වී ඇති අතර මරණ 9%කින් පහත වැටී තිබෙනවා. මෙතරතුරු සඳහන් වන්නේ කොවිඩ් දත්ත පිළිබඳ වාර්තා කරන වර්ල්ඩෝමීටර් ජාත්‍යන්තර වෙබ් අඩවියයි. ඊයේ දිනය තුළ මෙරටින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2802යි. මෙරට දිස්ත්‍රික්ක 25න්ම කොවිඩ් ආසාදිතයින් වාර්තා වූ බව සෞඛ්‍ය බලධාරීන් පවසනවා. හපුතලේ හල්දුම්මුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශය තුළින් කොවිඩ් ආසාදිතයින් 113 දෙනෙකු හමු වී තිබෙනවා. පසුගිය දින දෙක තුළ සිදුකරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලිනුයි මෙම ආසාදිතයින් හඳුනාගෙන ඇත්තේ. නිට්වුඩ් සහ බත්කොඩ වතු යායවල් ආශ්‍රිතව මෙම ආසාදිතයින් හමු වී තිබෙනවා. ගම්පොල මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබමින් සිටි පොලිස් සැරයන්වරයෙකු රෝහලින් අතුරුදන්ව ඇතැයි වාර්තා වනවා. ඊයේ දින මෙරටින් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 157ක්. ඉන් 132 දෙනෙකුම වයස අවුරුදු 60ට වැඩි අය බවයි වාර්තා වන්නේ. මේ අතර රත්නපුර මල්වල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 5ක පිරිමි දරුවෙකු කොවිඩ් වැළඳීම නිසා මියගොස් තිබෙනවා. මේ අතර සංචරණ සීමා පැනවීමත් සමග කොවිඩ් මරණවල සහ ආසාදිතයින් වාර්තා වීමේ අඩුවක් පවතින බව වෛද්‍ය මනිල්ක සුමනතිලක මහතා ප්‍රකාශ කළා. සංචරණ සීමා පනවා දැන් සති 3ක් පමණ වෙන මේ මොහොත වන විට එම සංචරණ සීමාවල යම් කිසි හොඳ ප්‍රතිඵල අපිට දැන් පෙනෙනවා. මං හිතනවා මියගිය සංඛ්‍යාව 140කින් පමණ, රෝගීන් ප්‍රමාණයත් 150කින් පමණ අඩුවීමක් අපි දකිනවා. අපි ඒ ගැන ඉතා සන්තෝෂ වෙනවා. තවමත් 150කට පමණ රෝගීන් ප්‍රමාණයක් දවසකට මිය යනවා. මේක සුළුපටු ලෙස සලකන්න එපා. නිරෝධායන ඇඳුර නීතිය උල්ලංඝනය කළ පුද්ගලයන් 669 දෙනෙකු අත්අඩංගුවටගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහල් තල්දුව මහතා පවසනවා. ඊයේ දිනේදී ශ්‍රී ලංකා පොලිසිය මගින් දිවයින පුරාම මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලැබුවා. මෙම මෙහෙයුම් මගින් පුද්ගලයන් 669 දෙනෙකු සහ වාහන 38ක් පමණ අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙනවා. නිරෝධායන ඇඳුර නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පමණක් මේ දක්වා අත්අඩංගුවටගත් පුද්ගලයන් සංඛ්‍යාව 13,752ක්, එවැගේම වාහන 1,483ක් පමණ පොලිසිය භාරයට ගැනීමට කටයුතු කර තිබෙනවා. එසේම නිරෝධායන නීති සහ නිරෝධායන ඇඳුර නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මේ දක්වා අත්අඩංගුවටගත් සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 69,957ක් පමණ වෙනවා.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජීවිස අන්තර් ආගමික සහ සංස්කෘතික සමුළුවේ සමාරම්භක ප්‍රධාන දේශනය අද පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 7ට සමුළුව ආරම්භ වීමට නියමිත බවයි වාර්තා වන්නේ. මෙම සමුළුව ඉතාලියේ බොලොඤ්ඤාහිදී දින 3ක් පුරා පැවැත්වෙනවා. ඉතාලියේ බොලොඤ්ඤා නුවරදී පැවැත්වෙන G20 අන්තර් ආගමික සහ සංස්කෘතික සමුළුවට එක්වීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු දූත පිරිස පසුගිය 10 වනදා දිවයිනෙන් පිටත්ව ගියා. G20 අන්තර් ආගමික සහ සංස්කෘතික සමුළුව දින 3ක් පුරා පැවැත්වෙන අතර එහි තේමාව වී ඇත්තේ සංස්කෘතීන් අතර සාමය සහ ආගම් අතර අවබෝධය යන්නයි. අග්‍රාමාත්‍යවරයාගේ මෙම සංචාරයේදී රාජ්‍ය නායකයින් කීප දෙනෙකු හමුවීමටද නියමිතයි. ඉතාලි අග්‍රාමාත්‍ය මාරියෝ ග්‍රැගි, ස්ලෝවේනියාවේ ජනාධිපති බොරුට් පහෝර් සහ යුරෝපා පාර්ලිමේන්තුවේ සභාපති ඩෙවිඩ් සාසෝලි ඇතුළු රාජතාන්ත්‍රිකයින් කිහිප දෙනෙකු හමුවනු ඇති. මෙම සමුළුව ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිතයි. රැකියා සඳහා විදේශගත වීමට අපේක්ෂිත පුද්ගලයින්ගේ ගැටලුවලට වහා විසඳුම් දෙන්නයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. විදේශ රැකියා වෙළඳපොළෙහි ශ්‍රී ලාංකිකයින්ට මේ මොහොතේ වැඩි ඉල්ලුමක් පවතින බවද අමාත්‍යවරයා පෙන්වා දී තිබෙනවා. ඒ අර්ලියගහ මන්දිරයේ පැවති විශේෂ ප්‍රගති සමාලෝචන රැස්වීමකදී විදේශ රැකියා වෙළඳපොළෙහි මේ අවස්ථාවේ ශ්‍රී ලාංකිකයින්ට විශේෂ ඉල්ලුමක් ඇති බව මුදල් අමාත්‍යවරයා පෙන්වා දී තිබෙනවා. විදේශ සේවක සංඛ්‍යාව ප්‍රමාණයත් මේකට ඍජුව බලපාන ඕනේ. දැන් ඔබතුමාලා වැක්සීන් එක නැහැ කිව්වම ඒ වැක්සීන් එකත් අපි ෆයිසර් එකම දුන්නා. ඒ යන එකේ මොන හරි ප්‍රශ්න තියෙනවා ෆ්ලයිට්ස් නැති කම. ගරු ඇමතුමනි, අපිට ෆ්ලයිට් වල ප්‍රශ්නයක් තියෙනවා ඇමතුමනි. අපි මේ වැක්සීන් එක අරන් දුන්නා වගේ ඔයලා කොහොමාරි කළා මේ කට්ටියට සීට් එකක් අරන් දෙන්න. ඔබතුමා තමයි මේක වකිම බාර ගන්න ඕන. කොහෙන් හරි ඔයාගේ යන්න ඉන්න ඕන විදේශ රැකියාවක් සඳහා. අපි මේ වැක්සීන් එක අරන් දුන්නා වගේ ඔයලා කොහොමාරි කළා මේ කට්ටියට සීට් එකක් අරන් දෙන්න. ඉල්ලන ප්‍රමාණය කොහොමාරි සීට් හොයලා දෙන්නකෝ. කොයි ෆ්ලයිට් එකෙන් ගියත් අපිට කමන්නේ. ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දෙවන 2020 තරගය අද රාත්‍රී 7ට කොළඹ ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඔබ දන්නවා මෙම ක්‍රීඩා තරගයේ නිල විකාශක ලෙස කටයුතු කරන්නේ සියත ටීවී අප නාලිකාවයි. දැන් අප සූදානම් විශේෂඥ විස්තර විචාරය වෙත යොමු වන්නට. අපගේ සම්පූර්ණ ප්‍රවෘත්ති විකාශය ක්‍රිකට් තරගයේ නනතුරුව ඔබට නැරඹිය හැකි. සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.